Samanta cakkvalesu atra gaccantu devata saddhammaṃ munirājassa sunanto saṅghamukhadaṃ dhammasavena kālo ayaṃ bhadanta dhammasavena kālo ayaṃ bhadanta dhammasavena kālo ayaṃ bhadanta namo tassa bhagavato arahato sammā sambuddassa namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa bhagavato arahato sammā sambuddhassa andabhuto ayaṃ loko tanuketta vipassati sakunto jale muttove appo saggāye gacchati ti karnika bautisya dhavatuni මේ සංසාරයේ කියන විෂ ගසෙහි සංසාරයේ එහෙම නැත්නම් මේ සසර විෂ ගසකට උපමා කරලා ගත්තොත් එහෙම ඒ ගසේ තියෙනවා කියලා කියනවා අමෘතය වගේ ඵල දෙකක් එහෙම නැත්නම් ගෙඩි දෙකක් ඵලතුරු දෙකක් තියෙනවා කියන මේ සංසාරේ නැමැති විස ගසේ ඒක අමෘතය වගේ. පළවෙනි එක තමයි සුභාෂිත රසාස්වාදය. සුභාෂිත රසාස්වාදය කියලා කියන්නේ යහපත් කතාවන්හි නිරත වීම සහ ඒ කතාවන්හි තියෙන යහපත් අවවාද උපදේශ ආදිය පිළිගෙන ජීවිතවලට එකතු කර ගැනීම. ඊළඟ එක තමයි සජ්ජනීසුච සංගම. යහපත් සත්පුරුෂයන්ගේ ආශ්‍රයත් මේ සසර නැමැති විස ගසේ තියෙන එක්තරා අමෘතය වැනි ඵලතුරක්. එතකොට මේ ඵලතුරු දෙක අර සසර කියන එක මොනතරම් විස සහිත ගසක් වුණත් මේ ඵලතුරු දෙක හයම මිහිරි සහ අමෘතය වගේ. කියන්නේ ඒක අපේ ශරීරයට අහිතකර වෙන්නේ නැහැ. අපේ ජීවිතවලට අහිතකර වෙන්නේ නැහැ. එහෙනම් මේ සංසාරයේ ජීවත් වෙන උදවිය හැටියට පින්වතුනි අපි මේ පළතුරු දෙක අනුභව කර යුතුයි. එතකොට මම මේ ශ්ලෝක පාඨය උපුටා ගත්තේ සුභාෂිත රසාස්වාදය කියලා කියද්දී පින්වතුනි යහපත් කතා කියලා මම කිව්වා. යහපත් කතා රස විඳීම කියන්නේ ධර්මානුකූල ජීවිතයකට යම්කිසි අවවාදයක් උපදේශයක් ලැබෙනවා නම් අන්න ඒවා අපි ශ්‍රවණය කරන්නට ඕනේ. ඒක තමයි සෑම දර්ශනයක් තුළදීම සෑම ආගමක් තුළදීම මිනිසුන් Tamanගේ සිතේ තියෙන යම් යම් මානසික ගැටලු වලට පිට පිටිසන්න පතාගෙන ඒ ආගම් ඒ දර්ශන ඔස්සේ හඹා යන්නේ. බෞද්ධයන් විදියට ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන තේදුණු ඒ උතුම් වූ නිර්වාණ ධාතුව සැනසෙන්නට නිර්වාණය සාක්ෂාත් කර ගන්නට බෞද්ධයන් කුසල් දහම් ආදී වර්ධනය කරගත යුතු වෙනවා. කුසල් දහම් වර්ධනය කර ගැනීමේදී එදිනදා ජීවිතයේදී එන කායික හෝ මානසික හෝ ඒවා යම් යම් ගැටලු වලට මිනිසුන් භික්ෂුන් වහන්සේලා හමු වෙලා ඒ වාට ධර්මානුකූල අවවාද අනුශාසනා ලබා ගන්නවා. එතකොට සබ්බදානං ධම්මදානං ජිනාති කියන විදියට සියලුම දානයන් පරිදෙවලා ධර්ම දානය ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ ධර්මානුකූල යම් යම් දේවල් ධර්ම පුස්තක පූජා කිරීම හෝ වේවා ධර්ම දේශනාවලට දායකත්වයේ සැපයීම හෝ වේවා ධර්ම දේශනා කිරීම හෝ වේවා මේවා ධර්ම දානමේ පින්කම්. එතකොට මේ ධර්ම දාණය මේ අවස්ථාවේදී සිද්ධ කරගන්න. ඔබට අද මේ විදියට සජීවීව Facebook හරහා ධර්ම ශ්‍රවණය කරන්නට අද ඉඩ ප්‍රස්තාව ලැබිලා තියෙනවා. අපේ හසලක සිරිමල් හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ අද මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ අයන්ති ගමගේ මහත්මිය විසින්. එතුමිය මේ සම්බුද්ධ වන්දනා සහිත ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නට ආරමුණ තමයි ප්‍රධාන වශයෙන්ම පසුගිය දිනවල පැවති ඒ විභාගයෙන් ඉහළම සාමාත්‍යයක් ලබාගත් තමන්ගේ ආදරණීය ලොකු පුතා විනු සේරසිංහ පුතණුවන්ට අනුක් සේරසිංහ පුතණුවන්ට ආශිර්වාද කිරීම තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම එතුමිය විසින් බලාපොරොත්තු වෙන්නේ. එතුමියගේ ජීවිතයේදී මේ අනුක් පුතණුවන් බොහෝ සෙයින් මෑණියන්ට උදව් උපකාර කරමින් ඇතැම් විට රැකියා කරන අවස්ථාවේදී නංගී සහ මල්ලි කියන මේ දෙපළත් බලාගනිමින් මෑණියන්ට විශාල සේවයක් උදව් උපකාරයක් කරනවා මේ අනුක් පුතණුවන්. ඉතින් ඒ පුතණුවන් විභාගයේ ඉහළ සාමාර්ථ සහිතව විභාගයේ සමත් වීම නිසා ඒ ප්‍රීතිය පිණිස අයන්ති මහත්මිය විසින් මෙම ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. ඊට අමතරව විනෝද් සේරසිංහ සහ මයුනි සේරසිංහ කියන පුතණුවන් සහ දියණිය කියන මේ දෙන්නටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මිය පරලොවට යෙදුණු තමන්ගේ ආදරණීය තාත්තා ප්‍රේමදාස ගමගේ මහත්මයාට, ඒ වගේම අම්මා චිත්‍රා ගමගේ මහත්මියටත්, ඒ වගේම කුංචි අම්මා සුමිත්‍රා මතකසිංහ, සරත් මතකසිංහ මාමා, ඒ වගේම මාලා මතකසිංහ ලොකු අම්මට, අයිරාණි මතකසිංහ කුංචි අම්මට, ජයන්ත නානායකාර බාප්පට සහ සේරසිංහ මහත්මයා සහ එම මහත්මියට, එවැගේම මතකසිංහ ආච්චි අම්මට සහ මව් සහ පිය කියන මේ දෙපාර්ශවයේම මිය පරලෝ ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට එතුමිය විසින් මේ දායකත්වය අරගෙන කටයුතු කරනවා. එතකොට දැන් ඔබ මේ අත්විඳින්න යන්නේ, අනුභව කරන්න යන්නේ මේ සසර නැමැති විස ගසේ තියෙන තවත් එක් අමෘතය වගේ පළතුරක්. ඒ හින්දා හැමදෙනාම මේ පළතුරේ මිහිර රසය විඳ ගන්නට බොහොම සැදැහැයෙන් යුක්තව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි, මම අද මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ ධම්මපදයේ සඳහන් වන එක් ගාථාවක්. ඒ ගාථාවේ තේරුම තමයි මේ ලෝකයේ ඉන්න උදවිය සත්වයෝ අන්ධ වෙලා ඉන්නේ. එතකොට එයාලා යහපත් මාර්ගය දන්නේ නැතුව මේ සසරින් එගොඩ වෙන්නට ක්‍රමය හොයාගන්නේ නැතුව රාග, දෝෂ, මෝහ කියන මේ අකුසලයන් වලට යටපත් වෙලා ජීවිතය ගත කරනවා. එතකොට ඒ ගාථාවේ සඳහන් වෙනවා සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. ඒ හරියට මස්වැද්දෙක් විසින් වටකුරුල්ලෝ අල්ලන කෙනෙක් කියලා හිතන්නකෝ. කුරුල්ලන් අල්ලන කුරුල්ලෝ වැද්දෙක් කුරුල්ලෝ රංචුවක් ඉන්න දැනකට විශාල දැලක් එළනවා. දැලක් එළුවාට පස්සේ මේ කුරුල්ලෝ රංචු මේ දැලට හසු වෙනවා. හසු වුණාට පස්සේ ඒ හසු වුණු දැලෙන් යම්කිසි කුරුල්ලෙක් බේරිලා යනවාද? අන්න ඒ වගේ බොහෝම අල්ප වශයෙන් තමයි මේ මිනිසුන් අතරින් සත්වයන් අතරින් පිරිසක් සුගතිගාමි භවයන් වලට පත් වෙන්නේ. අපි කුරුල්ලන් පැත්තකින් තියලා අපි ගමුකෝ මාළු අල්ලන කෙනෙක් විදියට මාළු ජලයක් විසිකලා යම් කිසි කෙනෙක් ජලයට මාළු වෙන තැනකට මාළු අල්ලගත්තට පස්සේ ඒ ජලයෙන් යම් කිසි මාළුවෙක් මිදලා යනවාද? අන්න ඒ වගේ තමයි. ඒක හරීම දුර්ලභ ගණී අවස්ථාවක්. නොසිතූ විරු අවස්ථාවකදී දැලක් වැටෙනවා. වැටුණාට පස්සේ දැලට මාළු අසු වෙනවා. ඒ අසුණු දැලෙන් යම්කිසි මාළුවෙක් බේරලා යනවා නම් අන්න ඒ බේරලා යනවා වගේ අල්ප ප්‍රමාණයක් තමයි සුගතිගාමි වෙන්නේ. එතකොට එතනින් පැහැදිලි වෙනවා මේ ලෝකේ බහුතරයක් දුගතිගාමී වෙන පැත්ත වැඩි කිය. ඒ නිසා අපි ධර්මානුකූල ජීවිත ගත කරමින් සුගතිගාමී වන්නට අවශ්‍යයි. මේ ගාථාව දේශනා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ආරම්භ කරගත්තේ බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියේදී හිටපු එක්තරා පේශකාර දියණියක්. මේ පේශකාර දියණිය නැත්නම් ඇඳුම් රෙදි වියන කෙනෙක්ගේ දියණිය අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. මේ දියණිය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්ම දේශනාවක් ශ්‍රවණී කරා දවසක් ධර්ම දේශනාවක් ශ්‍රවණී කරලා එතනදී මරණානුස්සතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නේ. ඒ මරණානුස්සතිය පිළිබඳව ශ්‍රවණය කළා. එතන් පටන් මේ දියණිය මරණානුස්සතිය වඩන්න පටන් ගත්තා. එතකොට නිතරම මේ දියණිය ඉන්නේ දැන් මරණය ගැන මෙනෙහි කරමින්. අපි ඊළඟ මොහොතේ සමහරට මම මැරෙන්න පුළුවන් කියන සිහිය පවත්වාගෙන තමයි මේ දියණිය හැම වෙලාවෙම කටයුතු කරේ. එතකොට මේ දියණියගේ පියත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කළා. බුදුන් වහන්සේ කෙරෙහි පැහැදුණු පුද්ගලයෙක්. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ මේ දියණිය ඉන්න නුවරට වඩිනවා. වඩින බව මේ දියණියට දියණියගේ තාත්තට ආරංචි වෙනවා. ඉතින් එහෙම ආරංචි වුණාට පස්සේ අවුරුදු කිහිපයකින් තමයි බුදුරජාණන් වහන්සේ මේ නුවරට නැවත වඩින්නේ. එතකොට ඒ නුවර මිනිසුන් බුදුරජාණන් වහන්සේට ධර්මීය දේශනා කරන්නට අවශ්‍ය කරන විදිය ආසන ආදිය පිළියෙල කරලා ධර්ම ශ්‍රවණයට ගමේම කට්ටිය සූදානම් වෙනවා. ඉතින් මේ පේශකාරයා එහෙමත් නැත්නම් රෙදි වියන පුද්ගලයාටත් ධර්ම ශ්‍රවණය කරන්න ආසාවක් ඇති වුණා. ඒ වගේම තමයි මේ පේශකාර දියණිය නැත්නම් ඒ රෙදි වියන කෙනාගේ දුවටත් දැන් බුදුරජාණන් වහන්සේ එන පණිවිඩය වඩින පණිවිඩය කන වැකිලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ දියණියටත් ආසාවක් තිබ්බා. දැන් මේ දියණිය බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය දේශනා කරන්න වඩින දිනයේදී ධර්මය අහන්න යන්න සූදානම් වෙනකොට පියාගෙන් පණිවිඩයක් එනවා හදිසියේ මහලා දෙන්න අවශ්‍ය කරන ඇඳුමක් තියෙනවා. මේ ඇඳුමට අවශ්‍ය කරන නූල් සකස් කරගෙන තමා වෙත එන්න කියලා. දැන් පියාත් තියෙන හදිසියෙන් මේ ඇඳුම වියලා බුදුරජාණන් වහන්සේ හමුවට ධර්මයේ ශ්‍රවණය කරන්න යන්න. ඉතින් මේ දියණිය කල්පනා කරනවා මුලින්ම ධර්මයේ ශ්‍රවණය කළා තාත්තා ගාවට යනවද නැත්නම් තාත්තා ගාවට ගිහිල්ලා මේ නූල් ආදිය දීලා බුදුරජාණන් වහන්සේ හමුවට ධර්මයේ ශ්‍රවණය කරන්න වඩිනවද කියලා කල්පනා කරනවා. කල්පනා කළා අවසානයේ ඒ දියණිය තීරණය කරනවා එහෙනම් නූල් ආදී අරන් ගිහලා තාත්තට ඒ ටික දීලා මම නිදහසේ ධර්මීය ශ්‍රවණය කරන්න යනවා. මොකද නැත්නම් අර බුදුරජාණන් වහන්සේ කාට ගිහලා ධර්මීය ශ්‍රවණය කරන්න කියලා හිතාන ගියාට පියතුමා ගාවට ඉක්මනට අර නූල ගිහින් දෙන්න ඕන නිසා ඒ සිතුවිල්ල සිතේ ඇවිදින නිසා මේ දිනේ කල්පනා කරනවා මට සිත එකඟ කරගෙන ධර්මීය අහන්න බෑ. එහින්ද තමයි මුලින්ම පියතුමා හම්බ වෙලා බුදුරජාණන් වහන්සේ හමුවට යන අදහසින් හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් එදින මහා කරුණාවෙන් මේ ලෝකය දිහා බලනකොට උන්වහන්සේගේ නෙතට හසු වෙනවා මේ දියණියව. මොකද මේ දියණිය ඒ දවසේ මිය යන්නට නියමිතව තිබුණු දිනයක. කියන්නේ ඒ දියණියගේ ආයුෂ එදින ඒ දවසින් අවසානයි. ඒ වගේම තමයි මේ දියණිය බුදුරජාණන් වහන්සේ හමු වෙලා ධර්මයේ ශ්‍රවණය කරොත් එහෙම ධර්මයට ඇති කැමැත්ත සහ ධර්මානුකූල ප්‍රතිපත්තියක් ගත කරන නිසා මේ දියණියට ඒකාන්ත වශයෙන්ම මාර්ගඵලයකට එන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේට තේරුණා. ඊට පස්සේ උන්වහන්සේ දැන් මේ දියණිය එන වෙලාව බලලා ඒ මාර්ගයේ ඉස්සරහින් වඩිනවා. ඉස්සරහින් වඩිනකොට මේ දියණිය බුදුරජාණන් වහන්සේගේ හමුවට එනවා. ඇවිල්ලා දැන් ගමේ ඉන්න නගරේ ඉන්න කට්ටිය බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන අතරතුර මේ දියණියත් බුදුරජාණන් වහන්සේට වන්දනාව කරනවා. වන්දනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ පේසකාර දිනියකින් ඔබ කොහේ සිට එන්නේද කියලා. එන්නේ කොහේ ඉඳන්ද කියලා. ඊට පස්සේ මේ පේසකාර දිනිය කියනවා මම දන්නේ නැහැ ස්වාමීනි කියලා. ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් ඔබ යන්නේ කොහෙද කියලා. ඊට පස්සේ මේ පේසකාර දිනිය කියනවා ස්වාමීනි මම ඒකත් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ නැවත මේ බුදුරජාණන් වහන්සේ ආනවා ඔබ දන්නේ නැද්ද කියලා. ඊට පස්සේ පේසකාර දිනිය කියනවා මම දන්නවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනවා දන්නවද කියලා. ඊට පස්සේ මේ පේසකාර දිනිය කියනවා නැහැ ස්වාමීනි මම දන්නේ නැහැ. දැන් මේක අපි උනත් කල්පනා කරලා බලනකොට පින්වතුනි මේක හරි අමුතු හිතුවක්කාර උත්තරයක්. ඒ නුවර හිටපු උදවියටත් මේ විදියටම එදින හිතුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නැවත මේ දියණියගෙන් අහනවා ඔබ එන්නේ කොහෙද ඉඳන් කියලා අහුවාම දන්නේ නැහැ කියන්නේ හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ මේ පේසකාර දියණිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේ හැම කෙනෙක්ගේම සිත් කියවන්න පුළුවන් උත්තමයන් වහන්සේ නම. ඒ වගේම තමයි ඔබ වහන්සේ මගෙන් එන්නේ කොහෙද ඉඳන් කියලා අහන්නේ එසේ මෙසේ සරල ප්‍රශ්නයක් නෙමෙයි. වහන්සේ අහන්නේ එහෙනම් ආධ්‍යාත්මික පැත්තට බරවුණු කිසියම් ප්‍රශ්නයක්. ඒ නිසා ස්වාමීනි මම මේ ලෝකයට ආවේ කුමන ආත්මයක ඉඳන්ද කොතනක ඉඳන්ද කියලා මම දන්නේ නැහැ කියලා මේ පේසකාර දීනි කියනවා. බුදුරජාණන් වහන්සේ සාදුනාද පවත්වලා අහනවා එහෙනම් ඔබ යන්නේ කොහෙද කියලා අහුවාට පස්සේ දන්නේ නැහැ කිව්වේ. ස්වාමීනි මම මරණින් පස්සේ ඊළඟට ඉපදෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා තමයි මම දන්නේ නැහැ කියලා උත්තර දුන්නේ කියලා ඒ පේසකාර දිනිය කියනවා. ඊට පස්සේ දන්නේ නැද්ද කියලා අහුවාට පස්සේ ඇයි දන්නවා කියලා උත්තර දුන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ කියනවා මේ පේසකාර දිනිය මම ඒකාන්ත වශයෙන්ම මිය යන බව දන්නවා ස්වාමීනි. ඒකයි මම ඒ විදියට උත්තර දුන්නේ කියලා. ඊට පස්සේ දන්නවද කියලා අහුවාම නොදන්නවා කියලා කියන උත්තරේ මොකද්ද කියලා හුවට පස්සේ පේසකාර දීනි කියනවා ස්වාමීනි මම මැරෙන වෙලාව කොතනදී මැරෙයිද කියලා මම නිශ්චිතව කියන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි මම දන්නේ නැහැ කියලා ඒ වෙලාවේ පිළිතුරු දුන්නේ කියලා. ඒවල බුදුරජාණන් වහන්සේ මේ දීනියට ධර්මය දේශනා කරනවා. ඒ ධර්ම ශ්‍රවණය කළ මේ දියණිය සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙලා දැන් නූල් ටිකක් අරගෙන තාත්තා ඉන්න තැනට ගියාට පස්සේ දැන් නූල් ටික තාත්තලා දීලා රෙදි මහන තැන ඉන්නකොට තාත්තලා ධර්ම ශ්‍රවණය කරන දින හදීසිය සහ ඇඳුම ඉක්මනට දෙන්න ඕන අවශ්‍යතාවය නිසා පියතුමා හදීසියෙන් වැඩ කරද්දී නොදැනුවත්වම එතන තියෙන ඒ දණ්ඩක් ඇවිල්ලා මේ දියණියගේ ඇඟේ වැදිලා මේ දියණිය ඒ වෙලේ මිය පරලෝ යනවා. ඒකට බුදුරජාණන් වහන්සේ එදා හම්බ වෙලා ඒ දියණියට ධර්මයේ දේශනා කරපු නිසා ඒ දියණිය සෝවාන් ඵලයටපත් වෙලා නැවත අපායගාමී වුණේ නැහැ. එතකොට පින්තුනි අපෙත් මේ ලෝකයේ ජීවත් වෙන උදවිය හැටියට අපි දන්නේ නැහැ අපේ ඊළඟ භවය මොන විදියට සැකසෙයිද කියලා. අපි මොනතරම් පින් දහම් කරත් මොනතරම් කුසල් දහම් කරත් අපිට මිය යන මොහොතේදී කිසියම් අකුසල සිතුවිල්ලක් පාපී සිතුවිල්ලක් චුදිතයේ හැටියට මනසට නැගුණොත් ඊමතින් අපි ඊළඟ භවයේ බොහෝ දුරට දුගතිගාමී වෙන්නට පුළුවන්. ඒ නිසා අපි නිරන්තරයෙන්ම හොඳ දේවල් කරන ගමන් හොඳ දේවල් පිළිබඳව හිතන්නට අවශ්‍යයි. මරණය පිළිබඳව නිරන්තරයෙන්ම සිතන්නට අවශ්‍යයි. අපි කරන සෑම හොඳ නරක සෑම ක්‍රියාවකදීම අපි මරණය පිළිබඳව මෙනෙහි කරලා කොයි වෙලාවේ කොතනකදී මිය යයිද කියන එක අපිට නිශ්චිතව කියන්න බැරි නිසා අපි වහවහ කුසල දහම් වල නිරත වන්නට ඕනේ. එක්තරා සංස්කෘත පඬිවරයෙක් සඳහන් කරනවා මේ ජීවිතේ බුද්ධිමත් උදවිය විසින් ගත කරන්න ඕනේ කොහොමද කියලා. ඒක කියනවා අජරාමරවත් ප්‍රඥා විද්‍යාමාර්ථංච චින්තයේ ගෘහීතමිව කේශේෂු මෘත්‍යුනා ධර්මමාචරේත් කිය. එතකොට ප්‍රඥා කියලා කියන්නේ නුවණැති පුද්ගලයා. නුවණැති පුද්ගලයා කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන තමයි අධ්‍යාපන කටයුතු සහ ධනෙ මිල මුදල් හම්බ කරන එක කරන්නට ඕනේ. නුවණැති පුද්ගලයේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනයේ විශේෂ බොහෝ සෙයින් ඇලුම් කරලා අධ්‍යාපනයේ මනස යොමු කරලා තමන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස අධ්‍යාපන කටයුතු කරන්නට ඕනේ. අනාගතය ගැන බලාපොරොත්තු ඇති කරගෙන අදිෂ්ඨානයක් තියාගෙන. ඒ වගේම තමයි වස්තුව හම්බ කරනකොටත් අනාගතය ගැන හිතලා කවදාවත් නැරෙන්නේ නැහැ කියලා හිතලා පුළුවන් තරම් වස්තුව හම්බ කිරීමේ ධනය ඉපයීමේ නිරත වෙන්නට ඕනේ. ඒ කියන්නේ රැකිරක්ෂාවන්හි නොමසුරු විදියට නොපැකිලිව මහන්සි වෙලා කටයුතු කරන්නට ඕනේ. මිල මුදල් හම්බ කරන්නට අවශ්‍යයි කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. හැබැයි ඒ අවස්ථාවේම නැවත වතාවක් කියනවා මාරයා විසින් ගෘහීතයව කේශේෂු මෘත්‍යුණා. මාරයා විසින් අපගේ කෙස් වැටින් අල්ලගෙන ඉන්නවා වගේ. මේ කෙස් වලින් ඔළුවේ කොණ්ඩෙන් අල්ලගෙන ඉන්නවා වගේ. එමන්ද අපි කියමු බෙල්ලෙන් අල්ලන් ඉන්නවා කියලා. බෙල්ලෙන් අල්ලන් ඉන්නවා වගේ හිතාගෙන ධර්මම් ආචරේ ධර්මයෙහි හැසිරෙන්නට ඕන. බලන්න අපි වස්තුව හම්බ කරනකොට අධ්‍යාපනය ඉගෙන ගන්නකොට අපි කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒ ගැන මනස යොමු කරලා ඒවට ආශාවෙන් අපි මිල මුදල් හම්බ කිරීම සහ අධ්‍යාපන කටයුතු සිද්ධ කරගන්නට ඕනේ. ඒ ගමන්ම ඒ විදියටම අපේ ධර්මානුකූල ප්‍රතිපත්තියේ හැසිරෙන්නට අවශ්‍යයි. ධර්මානුකූලව හැසිරෙනකොට අපිට හිතන්නට ඕනි අපි කොයි වෙලාවෙ මියයිද කියලා කියන්න බෑ. මායාව විසින් අපිව අල්ලගෙන ඉන්නේ. ඒකට ඔහුට අපිව රැගෙන යන්නට අවශ්‍ය වෙච්ච ගමන් මේ මායාවට පුළුවන් අපිව අරගෙන බෙල්ල කපලා අරගෙන බෙල්ලෙන් ඇදගෙන යන්න. එතකොට මෙන්න මේ දෙක සමබරව තියාගන්නට ඕනි. එතකොට මේ දෙක සමබරව තියාගෙන තමයි අපි කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බලන්න දැන් මේ වර්තමාන සමාජය තුළදී වුණත් මේ අපි නොසිතූ විරු ආකාරයෙන් ලෙඩ රෝග වසංගත ආදී එනවා. ඒ වගේම සබාදාමින් යම් යම් විපත්ති කරදර සිද්ධ වෙනවා. එතකොට මෙහෙම බලනකොට අපි මිය යන මොහොත අපිට හිතන්නවත් බෑ. කවුරුත් බලාපොරොත්තු නොවන විදියට ඒ මාරාන්තික වසංගතයක් මුළු ලෝකේ පුරාම විසිරී පැතිරෙන්නට ගත්තා. මේ ලෝකයේ තියෙන බලවත් කියලා හිතෙන බලවත්යයි සැලකෙන මහා අධිරාජ්‍ය පවා රටවල් පවා බලාගෙන ඉද්දී මිනිසුන් මැරෙන්නට ගත්තා. පහත් තැනට ඇදවැටෙන්නට ගත්තා. ඒ අය කවදාවත් තාක්ෂණික මට්ටමින් මොනතරම් යම් යම් දේවල් නිෂ්පාදනය කරත් එයාලට ඒ මිනිසුන් ලක්ෂ ගණනින් මැරණ එක නවත්තන්නට තවමත් අශීරු කටයුත්තක් වෙලා තියෙනවා. එතකොට මේවා ගැන හිතලා බලනකොට පින්වතුනි අපිට මනමින් පැහැදිලි වෙනවා අපිට විපත්ති කරදර මරණය කියන දේ කොයි වෙලාවෙ කොයි මොහොතේ එයිද කියලා අපිට නිශ්චය කරන්න බෑ කියලා. සාමාන්‍යයෙන් දැන් අපි මලගෙදරකට ගියාම උනත් ඒ මලගෙදර එහෙම නැත්නම් අවමංගල්‍ය කටයුත්තේදී අපි ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් හාමුදුරන් වහන්සේලා දේශනා කරන ධර්මය අහලා එනවා. හැබැයි කිසිම අවස්ථාවකදී අපි ඒ ගැන නිතර මෙනෙහි කර කර ජීවත් වෙන්නේ නැහැ. එහෙම මෙනෙහි නොකර ජීවත් වෙමින් අපි නැවත නැවතත් අර මුලින් කරපු විදියටම අකුසල් දහම් ආදියට හිත නැඹුරු කරගෙන අකුසල ක්‍රියාවල නිරත වෙනවා. එතකොට මෙහෙම නිරත වීම තුළින් පින්වතුනි සිද්ධ වෙන්නේ අපි නිශ්චිත වශයෙන් කියන්න බෑ මිය යන මොහොතේ මොන වගේ සිතුවිල්ලක් පහළ වේදි කියලා. අපිට මිය යන මොහොතේ සමහර විට මේ අකුසල සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. ඒ නිසා බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුන් විසින් පින්වතුනි නිරන්තරයෙන්ම පින් දහම් වල නිරත වෙන්නට ඕනේ. මොකද කිච්චෝ මනුස්ස පටිලාභෝ කියන විදියට මේ ලෝකයේ මිනිස්සු වෙලා ඉපදෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක්. බොහොම අල්ප ප්‍රමාණයක් තමයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. අපේ මනුෂ්‍ය භවයක් ලැබුවාට පස්සේ අපි කල්පනා කරන්නේ නැහැ අපේ ඊළඟ භවය මොන වගේ භවයක් වේද කියලා. සමහර විට අපි ප්‍රේත යෝනියක ඉපදෙන්න පුළුවන්, තිරිසන් යෝනියක ඉපදෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අපායගාමී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දිව්‍ය ලෝකේ දිව්‍යාත්ම භාවයක් ලබන්නටත් පුළුවන්. එතකොට අපි මෙහෙම ජීවත් වෙලා මිය ගිහිල්ලා කොහොම කොයි අවස්ථාවක කොයි විදිහට ඉපදෙයිද කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා දුර්ලභ වූ අපිට මේ ලැබුණු මනුෂ්‍ය ආත්මයේ පිමුතුනි අපි පුළුවන් තරම් පිනට දහමට කුසල් දහම් වලට මනස යොමු කරලා ඒ පින් දහම් කුසල් දහම් වල නිරත වන්නට අවශ්‍යයි. එහෙම ජීවත් වීම තුළින් තමයි අපි අපගේ ඊළඟ භවය සුගතිගාමී කරගන්නට හෝ නිර්වාණ අවබෝධය මේ ආත්මය තුළදීම නිර්වාණ අවබෝධය පිණිස මහන්සි විය යුත්තේ. දැන් අපි බොහෝ දුරට අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ආත්ම භාවය දිව්‍යාත්ම භාවයක් වේවා කියලා නේද? දිව්‍ය ලෝකේ ඉපදෙන්න තමයි ගොඩක් දුරට අපි බලාපොරොත්තු වෙන්නේ. එමාර මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත නිසා සහ දුක් සහිත බව නිසා දිව්‍ය ආත්ම භවයන් පවා ටිකෙන් ටික ක්ෂය වෙලා යනවා. එතකොට දැන් මේ දෙවිවරු දිව්‍ය භවයන් වල ඉන්නකොට ඒ දෙවිවරුන්ගේ විමානෙම හරිම අලංකාරයි. සුවඳ මල්, ගෙලේ තියෙන මල් මාල ආදී සියල්ලක්ම පර වෙන්නේ නැතුව හොඳට පිරීලා පිපිලා ලස්සනට සුවඳවත් වෙලා තියෙනවා. හැබැයි මෙහෙම දිව්‍ය භවයේ ඉඳලා කාලයක් යනකොට මේ පින් අඩු වෙනකොට, අකුසල් අඩු වෙනකොට මේ දෙවියන්ට මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට කාලය ලං වෙනවා. දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට කාලය ලං වෙනකොට මේ දෙවියාගේ විමානය ටිකෙන් ටික අර තියෙන බැබලෙන ගතිය අඩු වෙන්න ගන්නවා. ජලයේ තියෙන මල් මාලා ආදී පර වෙන්නට ගන්නවා. ශරීරයෙන් ආපු සුවඳ මේවා ටිකෙන් ටික අඩු වෙලා ක්‍රමක්‍රමයෙන් දුගඳ වගේ දුගඳ වැහෙන්නට ගන්නවා. ඉතින් මෙහෙම වෙනකොට අනිකුත් දෙවිවරුන්ට තේරෙනවා දැන් මේ දෙවියා මේ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නට ආසන්නයි. එතකොට බලන්න කල්යාණ මිත්‍රයන්ගේ තියෙන වටිනාකම. ඒකයි මුලදීම මම සඳහන් කරේ සත්‍යණේසුත සංගමක් කියලා සත්පුරුෂයන්ගේ ආශ්‍රය මොන තරම් වැදගත්ද කියලා බලන්න. ඒ දෙවිවරු අනිකුත් පරිවාර දෙවිවරු ඇවිල්ලා මේ දෙවියා වට කරගන්නවා. වට කරගෙන ඒ දෙවියා සමග සුහද කතා බහක නිරත වෙනවා. නිරත වෙන ගමන් කියනවා ඒ දිව්‍ය පුත්‍රයාට ඔබ දැන් මේ දිව්‍ය ලෝකෙන් චුත වෙන්නට ආසන්නයි. ඒ නිසා ඔබගේ මනස සුගති භවයක පිහිට ගන්න කියලා. සුගති භවයක පිහිට ගන්න කියලා කියද්දි මේ පින්වතුන්ට සමහරට හිතෙන්න පුළුවන් දැනුත් ඉන්නේ සුගතියේ. එහෙමත් නැත්නම් දිව්‍ය ආත්මයක් ලැබලා තියෙන්නේ. ඒතකොට දිව්‍ය ආත්ම භාවයක් ලැබලා තියෙද්දි නැවතත් සුගති භාවයක් ප්‍රාර්ථනා කරන්නේ මොකටද කියලා. එතකොට සමාධිය දෙන්න පුළුවන් ඊට වැඩිය ඉහළ දෙවි කෙනෙක්, එහෙම නැත්නම් ඊට වැඩිය දීර්ඝායුෂ්ක, ඊට වැඩිය ආයුෂ තියෙන බමලව ඉපදෙන්න ආදී වශයෙන් ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි මෙතනදී ඒ දෙවිවරු සිහිපත් කරන්නේ තිරිසන් හෝ ප්‍රේත, එහෙම නැත්නම් අපායගාමී, නිරයගාමී පත් නොවි මනුෂ්‍ය භවයක සිත පිහිටව ගන්න කියලා. මනුෂ්‍ය භවයක සිත පිහිට ගන්න කියන්නේ එතකොට ඒ පුද්ගලයාට පුළුවන් නැවත කුසල් දහම් පින් දහම් සිද්ධ කරගන්න. අපි දන්නවා අපි සෑම පින්කමක්ම සිද්ධ කළා, සෑම කුසල කර්මයක්ම සිද්ධ කළා අපි පින්වතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. එතකොට දෙවියන් ඒ පින් අනුමෝදන් වෙලා සතුටු වෙලා ඒ අයගේ ඒ දිව්‍ය භවය තව තවත් දියුණු කරගන්නවා. ඉතින් එතකොට එහෙනම් ඔබට පැහැදිලි දිව්‍ය ආත්ම භාවයක් ලැබූ පමණින් ඒ අයට පින් කිරීමේ හැකියාවක් නැහැ. කුසල දහම් පින් දහම් කරන්න නම් පින්වතුනි හැකියාව පවතින්නේ මිනිස් ආත්ම භාවයකදීම පමණයි. තිරසංගත භාවයක ලැබිලා හෝ කුසල සිතවිල්ලක් පින් සිතවිල්ලක් ඇති කරගන්න බොහෝම අමාරුයි. ඒක සාමාන්‍යයෙන් නොවන තරම්. ඒ නිසා එහෙම තිරසන් භවයක ඉපදිලා ඉද්දී උනත් යම්කිසි ධර්මයක් ශ්‍රවණය කරලා දහම් පදයක සිත පිහිටුවාගෙන නැවත සුගතිගාමි වෙන්නට තියෙන ඉඩ ප්‍රස්තාවත් අඩුයි. හැබැයි එහෙම වුණු සිදුවීම් අපිට ඉතිහාසයේ යම් යම් දහම් කතා පුවත්වලදී අපිට දැනගන්නට ලැබෙනවා. ඒ කෙසේ නමුත් පින්වතුනි අපේ මේ ලෝකේ ජීවත් වෙලා මිය පරලෝක ගියාට පස්සේ ඊළඟට ඉපදෙන්නේ කොහෙද කියලා අපිට නිශ්චිතවම කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිසුන් පින්වතුන් හැටියට පින්වතුනි අපේ නිරන්තරයෙන්ම දාන ධර්ම ආදී කුසල දහම් වලට පින් දහම් වලට සිත නැඹුරු කරගෙන කටයුතු කරන්නට අවශ්‍යයි. කෙස ගිනිගත්ෙකු එගිනි නිවන ලෙස කියනවා වගේ අපේ ඔළුව ගිනිගත්තාට පස්සේ අපිට අග්ගාලා ඒ ඉක්මනට වහවහ අපේ ඒ හිසේ තියෙන ගින්න නිවන්නට උත්සාහ කරනවා වගේ යම්කිසි විශාල ගින්නකදී අපේ අතට අහුවන දෙයක් අරගෙන එළියට පැනලා යනවා වගේ මොනවද වටින්නේ කියලා තෝර ඉන්නේ නැහැ. ගින්නේ සැඩපරුසභාවය වැඩි නම් අපි රක් ගාලා අතට අහුවෙන දේ අරගෙන එළියට පැනලා දුවලා ජීවිතේ බේර ගන්නවා. ඒ නිසා ඒ වගේ අපි පුළුවන් තරම් මේ සසර කතරින් එතර වෙන්නට මේ සසර ගමන නිමා කරන්නට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීමට අවශ්‍යයි. දැන් පසුගිය දිනවලදී ඒ සිදුවුණු කොරෝනා ව්‍යසනයෙන් ඔබට සිතෙන්නට ඇති බොහෝ දුරට අපි මැරෙන්න බය නැහැ කියලා කියන පින්වතුන් පවා මරණයට බය මොනතරම් ඇති ගත්තාද කියලා. දැන් අපි දන්නවා බොහෝ වෛද්‍යවරු කියන්නේ රෝහල් වල ඉන්න කට්ටියට සාමාන්‍ය මිනිසුන් දිනපතා මැරෙන එක සාමාන්‍ය දෙයක්. දවසකට කෙනෙක් දෙන්නෙක් හෝ රෝහලක් තුළදී මිය යන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ඒ රෝහල් වල වැඩ කරන රැකියාවේ නියුතු වෛද්‍යවරු පවා ඒ දරුණු ව්‍යසනය තුළදී මිනිසුන් මිය යන්නට විඳින වේදනාව දැකලා බියපත් වුණා. ඒ අය ඒ නිසා දන්න කිසිම කෙනෙක්ට ඒ රෝගය වැළඳින්නට ඊට ප්‍රස්තාව නොලැබෙන විදිහට තමයි අවවාද අනුශාසනා කරේ. මෙහෙම කරන්න එපා, මෙන්න මේ විදිහට ඉන්න එපා, මේ වගේ ආරක්ෂිතව ඉන්න, අත් සෝදන්න, මුහුණු ආවරණ පළඳින්න ආදී වශයෙන් ඒ අය මේ රෝගයේ පැතිරීම වළක්වන්නට අවශ්‍ය කරන සියලු දේවල් කරා. ඒ වගේම තමයි ඒ වෛද්‍යවරු පවා තවත් පුද්ගලයෙක් සමග කටයුතු කරනකොට එයාලා ඒ සමාජ දුරස්ථතාවයේ තියාගෙන කටයුතු කරා මේ රෝගය පැතිරීම වළක්වන්න. ඒකට බලන්න අපි මොන තරම් කීවත් මේ මරණය කියන එක අපි නිතර මෙනෙහි කර ඉන්නේ. මම දැන් මැරෙන්න බය නැහැ කිව්වත් පින්වතුනි අපිට නොදැනුවත්වම අපි මේ ශරීරය නැත්නම් මේ ජීවිතය කෙරෙහි අපේ මේ පංච ඉන්ද්‍රියන් කෙරෙහි සිත මොනතරම් ඇලීමකින් ඉන්නවාද කියලා අපිට වැටහෙනවා. මේවා උදාහරණ විදිහට ගත්තට පස්සේ ඒ වුණත් මොනතරම් මේ රෝගයෙන් බේරෙන්න උත්සාහ කරන සමහර පිරිස් නොදැනුවත්වම රෝගී වෙලා මිය පරලෝ ගියා. බලාගෙන ඉති සමහර මිනිස්සු මෙරලා වැටෙන්න ගත්තා. ඉතින් ඒ නිසා මරණය කියන එක පින්වතුනි අපිට කොයි වෙලාවේ කොයි මොහොතේ සිද්ධ වේද කියලා නිශ්චය කරන්න බෑ. ඒ නිසා හොඳ බෞද්ධ ගුණවත් බුද්ධිමත් taha nanawat පින්වතුන් හැටියට පින්වතුනි ඔබ නිරන්තරයෙන් උත්සාහ කරන්නට මේ සසර කතරින් එතර වෙන්නට අවශ්‍ය කරන ඒ සියලු කටයුතු සම්පාදනය කරගන්නට පින් දහම් වල නිරත වෙන්න කුසල දහම් වල නිරත වෙන්න ඔබට ලද සෑම අවස්ථාවකදීම ඔබ එය යහපත් ක්‍රියාවක් විශේෂෙහි මනස යොමු කරන්න දාන ධර්ම ආදී දේවල් ඔබගේ දයාතර හුරු කරගන්න යම්කිසි කෙනෙක් දෙයක් ඉල්ලුවාට පස්සේ ඒ දේ පිළිබඳව ලෝභ සහගත හිතුවිල්ලකින් තොරව ඒ ඉල්ලු සැනකින් ඒ වස්තුව පිළිබඳව තියෙන ආසාව ඉවත් කරලා තව කෙනෙක්ට පරිත්‍යාග කරන්නට ඔබ ඔබගේ සිත පුරුදු කරගන්න. එතකොට මේවා මේ විදිහට අපි අපේ දයාතට මනසට පුරුදු කරගත්තාට පස්සේ පින්වතුනි අපේ සිතේ තියෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූලය ක්‍රමක්‍රමයෙන් යටපත් වෙලා අපිට තණ්හාව නැති කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන දෙතුනේ ආර්ය මාර්ගයේ ගමන් කරලා නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවස්ථාව ඊට ප්‍රස්තාව ලැබෙනවා. ඒ හින්දා දැන් මේ වෙලාවේ ඔබ සිහියට නගා ගන්න උතුම් සම්බුද්ධ වන්දනාව සිද්ධ කරන්නට යෙදුන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුනා. මේ අවස්ථාවේදී අපි ඒ රැස් කරගත් සියලු පුණ්‍ය සම්භාර ධර්මයේ පළමු කොට මේ ලෝක සාසනය ආරක්ෂා කරන පින් කැමති සියලුම දිව්‍ය දේවතාවුන් වහන්සේලා විසින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියන් ඔබ බොහෝ කාලයක් ආරක්ෂා කරත්වා. දෙවියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අපේ ලෙස්ටර් ප්‍රදේශයේ වදින්චි දායකාව අයන්ති ගමගේ මහත්මිය විසින්. මේ පාරලයන්ට දෙනු ප්‍රේමදාස ගමගේ ආදරණීය පියතුමා, ඒ වගේම චිත්‍රා ගමගේ මෑණියන්, සුමිත්‍රා මතකසිංහ පුංචි අම්මා අයන්ති මහත්මිය නිරන්තරයෙන්ම අපිට සඳහන් කරලා තියෙනවා. එතුමියගේ කුඩා කාලයේදී මේ පාසල් අධ්‍යාපනයේ එහෙම ලබන කාලේ වැඩි හරියක් හිටියේ පුංචි අම්මා සමග කියලා. එතකොට සරත් මතකසිංහ මාමා, ඒ වගේම මාලා මතකසිංහ ලොකු අම්මා, අයිරාණි මතකසිංහ පුංචි අම්මා සහ ජයන්ත නානායකාර බාප්පා, සේරසිංහ මහත්මයා සහ එම මහත්මිය, ඒ වගේම මතකසිංහ ආච්චි අම්මට සහ අයන්ති මහත්මියගේ මව් පිය කියන මේ දෙපාර්ශවයේ මිය පරලොවගේ යම් තාක් පින් බලාපොරොත්තු වෙමින් ඉන්න ඥාති සමූහයක් කෙනෙක් ඉන්නවනේ. ඒ හැම දිනම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාගේම නමින් මිය පරලොවයන්ට දෙනු සියලු ඥාති සමූහයන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ පරලොව ජීවිතය සුවපත් කරගනිත්වා. දුකින් අත මිදෙත්වා. සැපයෙන් සැපයට පැමිණෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම අරමුණ වශයෙන් තබාගත් අයන්ති මහත්මියගේ ආදරණීය ලොකු පුතා අනු සේරසිංහ පුතණුවන්ට මේ අවස්ථාවේදී දේශනා කරන්නට ඉදිරි මේ ධර්ම දේශනාවේ ආනිසංස පක්ෂයත් ඔබ විසින් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් ආනිසංස පක්ෂය සම්බුද්ධ වන්දනාව සිද්ධ කිරීමෙන් ලබාගත් ආනිසංස පක්ෂය හේතු කරන වරගෙන උතුම් බුද්ධ ආදී රත්නත්‍රය ආනන්දෝ ගුණානුභාවය දෙවියන්ගේ පිහිට ඇල්ම බැල්ම ආරක්ෂා ලැබීම තුළින් අනුපතනවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව සිද්ධ කරගෙන යන්නට මේ පුණ්‍ය සම්භාර හේතු වේවා. ඒ වගේම විනු සේරසිංහ සහ මවිමි සේරසිංහ කියන පුතණු දෙවෙනි පුතණුවන් සහ දියණිය ඇතුළු ඒ දුවදරුවන් හැම දිනාටත් අයන්ති ගමගේ මහත්මියටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනකටම මේ ධර්ම ශ්‍රවණාංශයේ හේතු වීම තුළින් උතුම් සම්බුද්ධ වන්දනාවේ ආනිසංස පක්ෂයේ හේතු වීම තුළින් ඔබගේ සියලු යහපත් කටයුතු ඉෂ්ට සමෘද්ධිමත් භාවයට පත් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්නට ඉද ප්‍රස්තාව සලසලා දුන්න අපේ සහෝදර හසලක ශ්‍රීමල හාමුදුරන් වහන්සේටත් ඒ වගේම فمنهم بودّ مهاويهارستاني ويهاراديبتي لنا دسلدرماسور ويهارستاني ويهاراديبتي وغيم ستوكونتين بودّ مهاويهاري ويهاراديبتي නායක හාමුදුරන් වහන්සේ අවසරයි ආචාර්ය විතාරංජනී කස්සප නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කොට ඇති මේ විහාරත්‍රයේම වාසය කරන ගරුතර මහා සංඝරත්නයටත් මේ ධර්ම දේශනා සහ බුද්ධ වන්දනාවේ ආනිසංස පක්ෂයේ හේතු වීමෙන් උන්වහන්සේලාගේ ශාසනික කටයුතු තවදුරටත් හොඳින් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනා ලැබීවා උන්වහන්සේලාට ලබා ඇති ග්‍රහඵලාදී දුර වේ සතුට සොම්නස උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න හැමදෙනාම අපි ඔක්කොම එකට ගාථාවන් කියමින් දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදා. දැන් දිනා වන්දනා කරගන්න. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.